නිලචන්ද දැන්වීම් පත්‍රිකා නොලබුණු පුද්ගලින්ට ලබන 7 වෙනිදායින් පසු තැපැල් කාර්යාල මගින් චන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බව මැතිවරණ කාර්යාලය සඳහන් කරනවා. ඔක්තෝබර් 30 සහ මේ මස පළමුවදා තැපැල් චන්ද ප්‍රකාශ කිරීම සිදු කෙන්නු අතර එම දින දෙකේදී චන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පුද්ගලින්ට හෙට දිනේදී සිය චන්දය ප්‍රකාශ කළ හැකි. මෙම සියලු දිනයන්හිදී තැපැල් චන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් චන්ද දායකින්ට ලබන 7 සහ 8 වෙනි දිනයන්හිදී චන්දය භාවිත කළ හැකි. මෙතර රාජ්‍ය පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වන්ට වැටුපෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව සිය චන්දය ලබා දීමට හැකි පරිදි නිවාඩු ලබා දිය යුතු බවට මැතිවරණ කොමිසම් සභාව නිවේදනය කරනවා. ඒ අනුව සේවා ස්ථානයේ සිට කිලෝමීටර් 40ක් වූ ඊට අඩු පදිංචිකරුවන්ට දින භාගයක නිවාඩුවක් හිමිවනවා. කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතුයි. මහමැතිවරණයට අදාළව චන්ද දායකින් වෙත නිල චන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරෙනවා. මෙසම්බන්ධයෙන් නියෝජ තැපැල්පති රාජිත රණසිංහ මහතා කරුණු පැහැදිලි කළා. අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසේ 3 වෙනිදා ඉරිදා දිනේ පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල චන්ද දැන්වීම් පත්‍රිකා පමණක් බෙදා හැරීමේ කටයුතු සිදු කරන්නට අපි ඉල්ලා සිටිනවා නිවැසියන්ගෙන් නිවසේ රැඳී ඉඳලා ඒ සඳහා සහයෝගය ලබා දෙන හැටියට. මේ නිල චන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම කටයුතු කරන්නේ ඒවා බාරගත් බවට අත්සන් ලබා ගැනීමෙන් අනතුරුයි. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කරන සහයෝගය අපගේ ලිපි බෙදීම් කාර්ය මණ්ඩලයට ලබා දෙන්න කියන ඉල්ලීමත් මෙහි මතක් කරනවා. නිවසින් නිවසට බෙදීමේ කටයුතු නොවැම්බර් මාසේ 7 වෙනිදා ඒ මැතිවරණ පන්තරට අනුව අපි අවසන් කරනවා. නොවැම්බර් 7 වෙනිදායින් පසුව ඒ පස්වරුවේ කිසියම් කෙනෙකුට නිල චන්ද දැන්වීම් පත්‍රිකාවක් ලැබිලා නැත්නම් තමන්ට ලිපි බෙදෙන තැපැල් කාර්යාලයට ගිහිලා තැපැල් ස්ථානාධිපතිවරයා දි හමු වෙලා තමන්ට හිමි නිල චන්ද දැන්වීම් පත්‍රිකාව අනන්‍යතාවයේ තහවුරු කරලා ලබා ගැනීම පහසුකම සලසා තියෙනවා මැතිවරණ දිනය දක්වාම.